ලක්ෂ දෙකක් ගන්නවාලු සෝ එකකට අංජලි යක්ෂ ගණන්නේ ඒකිගේ වාගේ බංගිනි පොලි ගණන් වැඩි කිය කිය වැළලෙන්නේ ඇයි මේ අපි ගණන් අඩු අයව ගෙන්වමු එතකොටවත් වෙයි හැපි නිකරුනේ මල පැනගෙන යන්න එපා බැන බැන නිකරුනේ මල පැනගෙන යන්න එපා බැන බැන අංජලීට ලක්ෂ දෙකක් දෙන එක අවුලක් වගේ දැනෙනවා නම් නොදී ඉන්න අම්මට නොම බැන ඇගේ මුදල ඇගේ ඇය තීරණය කළාට පසු බැන බැන ඉඳලා වැඩක් නෑනේ නේද එයයි ඇයට ඇගේ තැන තමන්ගේ වටිනාකම නොදන්න එක ගොංකම තමන්ගේ වටිනාකම නොදන්න එක ගොංකම දවසට එක ෂෝ එකකට හිමිහිට යන බස් එකේ තව කට්ටිය ඇත ඉල්ලන්නේ කොළ ලක්ෂයේ දෙකේ තම තම නැන පමණටමයි තමන් ගණන් කියන්නේ එම ගණනට අකමැති නම් ඇයි බොරුවට බනින්නේ තම තම වටිනාකම තේරුම් ගමු අපි සැම තම තම වටිනාකම තේරුම් ගමු අපි සැම මුලින්ම අපි හැමෝම තමන්ගේ වටිනාකම මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන. ඕනම තැනක ඕනම ශාස්ත්‍රයක ඉතාම අඩු මිලට අවම පහසුකම් වලින් ඔහේ කරලා දාන කට්ටියකුත් ඉන්නවා. හොඳ පහසුකම් සහිතව හොඳ දේවල් හරිම විදිහට කරලා දාන පිරිසකුත් ඉන්නවා. එතකොට අර අවම පහසුකම් වලින් ගහලා දාන අයගේ ගානයි වියදම් කරලා මහන්සියක් වෙලා කැපවීමෙන් කරන අයගේ ගානයි හැමතැනම වෙනස්. ඒක නිකන් හරියට බෙදරේරු බාසුන් නැහැ කෙනෙක්ගේ ගානන් වලදී ওই වෙනස්කම තියෙනවා. ඒක නිකන් සරලවම දෙයක්. ඉතින් ඒ වගේ තමයි හැමතැනදීම ගායකයෝ සමහර ගායකයෝ තමන්ට කැමති නම් තමන් අඩු ගානක් කියනවා. සමහර ගායක ගායිකාව වැඩි ගණන් කියනවා. එතකොට ඒකේ ඒගොල්ලන් ඒ හදාගත්ත තැන කට්ට කාලා තැනකට ආපුවාම ඒගොල්ලන් කියන ගාන ඒගොල්ලන්ගේ සැප පහසු ඒගොල්ලන්ට යන වියදම සහ ඒ දේවල් එක්ක තමයි තීරණය වෙන්නේ. සරලව ගත්තාම මම ගත්තාම විරිදු කියන්න මම ගිහින් කියන ගානට වඩා ඉතාම අඩු මුදලට ගිහිල්ලා විරිදු කියන විරිදු ශිල්පීන් ඉන්නවා. රබානේ බස් එකේ යනවා රබානේ මල්ලක දාගෙන යනවා සිලිබිල්ලන් රබානේ ගහනවා කියනවා ජීවිත කාලෙටම එකම රබානයි ගහන්න පුළුවන්. හැබැයි මම ප්‍රසංගයකට යද්දි එක ප්‍රසංගයකට රබන් දෙකක්වත් හදනවා. එතකොට අපි වාහනවල ගිහිල්ලා ඒ පහසුකම් ටික හදාගෙන සහ මිනිස්සුන්ට වෙනස් දෙයක් හොඳ දෙයක් දීලා කියන ගාන සහ නිකම්ම ශිල්පියෙක් ගෙදර තියෙන අර ඔය දුම් මැස්සෙ දාලා තියෙන රබාන අරගෙන ගිහිල්ලා ගානකොට කරන කියන ගානයි අපි කියන ගානයි වෙනස්. එතකොට ඒ ගාන තීරණය කරන්නේ ඒ මිනිස්සුන්ට දෙන අපි දෙන ගුණාත්මක දෙයට. ඒ නිසා මිනිස්සුන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලන් උනත් කරන ඕනම වෘත්තියකදී තමන් කැපකිරීමෙන් කරනකොට ගමක උනත් බලන්නකෝ කැපකිරීමෙන් කවුරු හරි දෙයක් කරනකොට යාගේ ගාන වැඩි කැපකිරීමක් නැතුව සැලොන් එකකට ගිහිල්ලා බලන්නකො නිකා මොහේ තියෙන අර එකම බ්ලේඩ් එක හැමෝටම දදා කපන සැලොන් එක රුපියල් 50යි 100යි සමහර තැන්වල. හැබැයි ඊටාම හොඳින් පිරිසිදුව ඒ තියෙන ගුණාංග පාවිච්චි කරලා හරියටම කරන තැන්වල ලංකාවේ රුපියල් 3500ට 5000ට කොණ්ඩෙ කපන තැනුත් තියෙනවා. ඒක ඒ කට්ටිය ඒ වෘත්තිය වෙනුවෙන් දාන තමන්ගේ හැකියාව. ඒ නිසා මට කියන්න තියෙන්නේ තමන්ගේ වටිනාකම තමන් නිර්මාණය කරගන්න ඕන. ඒකට කැමති හෝ අකමැති අපිට කවුරු හරි කාගේ හරි ගාන සෙට් වෙන්නේ නැත්නම් අපිට සෙට් වෙන කෙනෙක්ව ගෙන්න ගන්නවා හෝ අපිට සෙට් වෙන කෙනාගෙන් කරගන්නවා මිසක් අර ගාන වැඩි හෝ අඩුකේ කට්ටිය ගැන විවේචනය කරන්න යන එකට වඩා මම හිතන්නේ තමන්ගේ වටිනාකම තමන් අදා ගන්න ඕන කියලා. මේක ඕගොල්ලන්ටත් ගන්න දෙයක් තියෙයි. කමෙන්ට් එකක් විදිහට ලියලා යන්න කියන්න තියෙන දෙයක්. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.